why we need an operating system. අපි බලමු ඇයි අපිට operating system එකක් අවශ්‍ය වෙන්නේ කියලා. පළවෙනිම කාරණේට දක්වලා තින්නේ for booting a computer පරිගණකයක් boot කරගන්න තමයි operating system එකක් අපිට මූලිකවම අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ boot කරලා පරිගණකෙන් වැඩ කරගන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න එක. ඒතර පරිගණකයා boot කරන්නේ මොකක් කොහොමද කියන එක නැත්තම් බූට් කරනවා කියන එක අදහස් කරන්නේ මොකද්ද කියන එක කලින් වීඩියෝස් වලදී අපි සාකච්ඡා කරා. ඉතින්දී අපි දැනගත්ත දේ තමයි ස්ටෝරේජ් ඩිවයිස් වලින් නම් ඔපරේටින් සිස්ටම් එකක් පරිගණකේ RAM එකට ලෝඩ් කරලා දීලා ඉන්ටර්ෆේස් එක ලැබෙනකන් යන සිදුවීමට තමයි පරිගණකයා බූට් කරනවා කියලා කියන්නේ. එතකොට හાર્ඩ්වෙයා වල තිබ්බ නැත්තම් ස්ටෝරේජ් ඩිවයිසස් වල තිබ්බ ඔපරේටින් සිස්ටම් එක පිටපතක් මෙමරි එකට ලෝඩ් වෙනවා. දැන් අපි ඔය ඇපල් පරිගණකයක් සල්ලි දිලා ගත්තොත් අපිට ඔපරේටින් සිස්ටම් එක වෙනම දාන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඇපල් පරිගණකයේ සමග ඒකට ගැලපෙන ඔපරේටින් සිස්ටම් එකක් ඒ ආයතනය විසින් දාලම වෙනවා. බොහෝ විට ඒකට මුල් කාලේ OS 2 කියලා කිව්වා. දැන් ඒකේ අලුත් වර්ෂන්ස් තමයි එන්නේ. එතකොට Mac ඔපරේටින් සිස්ටම් එක ඒ පරිගණකයේ සතුව තියෙනවා. එතකොට අපිට ඒකට ඔපරේටින් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය නැහැ. එතකොට ඒක එක ක්ලෝස් ආකිටෙක්චර් අපිට ඕන විදිහේ පහසු අපිට අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඔපරේටින් සිස්ටම්ස් ඉන්ස්ටෝල් කරගන්න බෑ Apple පරිගණකයක් ගත්තාම. නමුත් IBM හෝ IBM compatible ඔපරේටින් සිස්ටම් එකක් ගත්තොත් පරිගණකයක් ගත්තොත් අපිට ඒකට Windows ඕන Windows දාගන්න පුළුවන්. Linux versions දාගන්න ඕන එහෙම දාගන්න පුළුවන්. Solaris දාගන්න ඕන එහෙම. ඉතින් Tamanda කැමති operating system එක Tamange කැමැත්ත පරිදි දාගන්න නැත්නම් install කරගන්න පුළුවන්. ඉතින් පරිගණකයක් කොහොම හරි වැඩ කරගන්න පුළුවන් තත්ත්වයට ඔන්නපත් කරගත්තයින් පස්සේ තමයි අපිට අපේ utilities ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙන්නේ. Utilities කියලා කියන්නේ අපිට ෆෝල්ඩර්ස් හදාගන්න පුළුවන් වෙනවා. ෆෝල්ඩර්ස් කියලා අදහස් කරන්නේ ඩිරෙක්ටරිස්. Windows වල කහපාට view ඔබ දැකලා ඇතිනේ. ඒතර ඒව හදාගන්න පුළුවන්. අපේ files organize කරගන්න, programs organize කරගන්න අපිට ෆෝල්ඩර්ස් අවශ්‍ය කරනවා. නැත්නම් ඩිරෙක්ටරිස් අවශ්‍ය කරනවා. ඒක අවශ්‍ය පරිදි ඩිරෙක්ටරිස් හදාගන්න, ඒවා rename කරගන්න, ඒවා copy කරගන්න, ඒවා මකලා දාන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙනවා. ඊගොල්ල files සම්බන්ධ විවිධ file management කටයුතු කරන්න, file වල copy කරන්න, delete කරන්න, rename කරන්න ඒ වගේ වැඩ කරගන්න අපිට operating systems ඕන වෙනවා. ඒ වගේම අපිට software install කරගන්න, software uninstall කරන්න, Tamanට අවශ්‍ය වෙන software මිල දීලා කරගෙන ඒව install කරගන්න. එතකොට අනවශ්‍ය software තියෙන නම් පරණ versions තියෙන නම් ඒව අයින් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට කරගන්න සිදු වෙනවා. එතකොට ඒකට ඔපරේටින් සිස්ටම් එකක් අවශ්‍යයි. ඒත් ඔපරේටින් සිස්ටම් එකේ ඒ ස්ට්‍රක්චර් එකකට තමයි ඒ ඔපරේටින් සිස්ටම් මේ අදාළ ප්‍රෝග්‍රෑම් එක ඔපරේටින් සිස්ටම් එක විසින් ඉන්ස්ටෝල් කරලා දාන්නේ. ඉන්ස්ටෝල් කරන ක්‍රියාවලිය සහ අන්ඉන්ස්ටෝල් කරන ක්‍රියාවලිය ඔපරේටින් සිස්ටම් එකේ අනුදැනුම ඇතුවයි සිදු වෙන්නේ. ඒතර අදාළ ප්‍රෝග්‍රෑම් එකේ සෙටප් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව තමයි ඔපරේටින් සිස්ටම් එක තුළ මේ දේවල් සිදු වෙන්නේ. ඊගොඩ අපේ ගොඩක් වටිනා ඩේටා තියෙනවනම් දැන් ප්‍රොෆෙෂනල්ස්ලා ගත්තොත් ආකිටෙක්චර්ස්ලා ගත්තොත් සර්වේස්ලා ගත්තොත් ඉන්ජිනියර්ස්ලා ගත්තොත් ඒගොල්ලන්ගේ වටිනා ඩේටා තියෙනවා. සර්වේ කරපු ඩේටා තියෙනවා. ආකිටෙක්චරල් ඩිසයින්ස් තියෙනවා. ඉතින් ඒවා හරි වටිනවා. ඒවා නැවත නැවත අඳින්න ගියොත් විශාල කාලයක් යනවා ඒගොල්ලන්ට. ඒ නිසා ඒවා වටිනවා. එතකොට ඒවා අදාළ ස්ට්‍රක්චර් එකෙන් අපිට බෑකප් කරගන්න එක්ක CD එකකට බෑකප් කරගන්න එහෙම නැත්නම් external hard disk එකකට backup කරගන්න. එහෙම නැත්නම් tape drives වලට backup කරගන්න. දැන් බැංකුව වගේ නම් tape drives වලට නැත්නම් tape reels වලට. Reels වලට එහෙම නැත්නම් tapes වලට තමයි backup කරගන්නේ. ඒවට අපි sequential backup කියලා කියනවා. එහෙම නැත්නම් external hard drive තියෙනවා නම් ඒවට backup කරගන්න අවශ්‍යයි. ඒතකොට Windows වල ගත්තොත් user folder තමයි user folder එකේ තියෙන සියලු මේවා download කරපු ඒවා documents, videos, pictures ඒ හැම දෙයක්ම එකවර බෑකප් කරගෙන තියාගන්න පුළුවන්. ඒවා හරි වටිනවා. වටිනා ඩේටා තියෙනවනේ. එතකොට අපිට පුළුවන් අපේ ෆයිල්ස් විශේෂ ෆෝල්ඩර් එකකට දාලා වටිනාකම් තියෙන ඒවා බෑකප් කරගන්න. ඒ වගේ බෑකප් කරගන්න ෆීචර් පහසුකම් ඔපරේටින් සිස්ටම්ස් වලින් දීලා තියෙනවා. ඒ වැඩ කරගන්නත් අපිට ඔපරේටින් සිස්ටම්ස් අවශ්‍ය වෙනවා. ඊගොඩ නෙට්වර්ක් එකක් අපිට සෙටප් කරගන්න ඕන නම් පරිගණක දෙකක හෝ තුනක හෝ විශාල ආයතනයක පරිගණක නෙට්වර්ක් කරගන්න ඕන අපිට ඒ සඳහා ඔපරේටින් සිස්ටම්ස් වල සහාය අවශ්‍ය වෙනවා.
එතකොට මේ කාරණා ටික කරගන්න. ඊගාවට අපිට network එක කරා communicate කරගන්න. Communication purposes වල network operating systems අවශ්‍ය වෙනවා. ඊළඟට අපේ data ආරක්ෂා කරගන්න, අපේ network එක ආරක්ෂා කරගන්න අපිට operating systems එකට අවශ්‍ය වෙනවා. එතකොට යන්නේ ඒ වගේ කටයුතු කරගන්න මේ operating systems කියන එක අපිට නැතුවම බෑ. එතකොට මොන වගේ operating system එකද Tamanට ගැලපෙන්නේ? මොන වගේ operating system එකද Taman තෝරා ගන්න කියන එක අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. එතකොට මේ වීඩියෝ එකේදී අපි දැනගන්න ඕන කාරණා ටික තමයි මම කිව්වේ. එතකොට අපි operating system එකක් install කරගත්තාන් පස්සේ මේ කියපු ලද කාරණා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව තව operating systems වලින් පහසුකම් දීලා තියෙනවා Tamanට ගැලපෙන ආකාරයෙන් operating system එක customize කරගන්න පුළුවන්. Tamanගේ අවශ්‍ය පරිදි desktop එකේ icons වෙනස් කරගන්න පුළුවන්. ඒවා images වෙනස් කරගන්න පුළුවන්. background colors වෙනස් කරගන්න පුළුවන්. wallpaper එකක් දාගලා ඒක වුණ අවශ්‍ය දේ වෙනස් කරගන්න පුළුවන්. mouse pointer එකේ පෙනුම වෙනස් කරගන්න පුළුවන්. Tamanට අවශ්‍ය ආකාරයට desktop එකේ පෙනුම වෙනස් කරගන්න අවශ්‍ය පහසුකම්ුත් operating system එකෙන් දීලා තියෙනවා. එහෙම වුණාම ඒ operating system එකත් එක්ක Tamanට කටයුතු කරන්න හරි ආසයි තියෙනවා. මොකද Tamanට අවශ්‍ය විදිහටයි ඒකේ ඔක්කොම setups හදාගෙන තියෙන්නේ. ඉතින් operating system එකෙන් අන්න ඒ වගේ පහසුකම් හිටන් දීලා තියෙනවා. එතකොට අපි operating system එකක් install කරගත්තා මේ 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 කාරණා කරගන්නේ කොහොමද කියන එක අපි පළවෙනිම මේ ඉගෙන ගන්න ඕනේ. එහෙම වුණාම තමයි අපිට operating system එකකින් ඒ වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු මොන වගේ operating system එකක්ද Tamanට සුදුසු වෙන්නේ කියලා අදහස ගන්නවා.